කැබිනට් සංශෝධනයේ 10 වෙනිදා කෘෂිකර්ම ඇමතිකමේ වෙනසක් සුජිත් හේවාජුලි ගේලිය කැබිනට් මණ්ඩලයේ සංශෝධනය ලබන 10 වෙනිදා සිදු කිරීමට නියමිතව ඇතැයි රාජ්‍ය ආරංචි මාර්ග වලින් පැවසෙනු මේ කැබිනට් මණ්ඩලයේ සංශෝධනයේදී ප්‍රධාන ඇමති දූර කීපයක් වෙනස් කරන අතර කෘෂිකර්ම අමාත්‍ය දූරයේද එසේ වෙනස් කරන අමාත්‍ය දූර අතර වන බව එම ආරංචි මාර්ග සඳහන් කරනවා කෘෂිකර්ම අමාත්‍ය දූරයට ඉඩම් අමාත්‍යරයා ලෙස කටයුතු කරන එස් එම් චන්ද්‍රසේන පත්කිරීමට නියමිතව ඇතැයිද දැනගන්නට තිබෙනවා ඔව් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාබනික පෝර ව්‍යාපෘති කීපයක් ඉතා සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අමාත්‍යවරයෙක් ඔහුගේම ව්‍යාපෘති රජයේ විශේෂ ඇගීමට ලක්ව තිබෙනවා නව වසරේ නව ගමනක් යාමට රජය තීරණය කර ඇති අතර මේ කැබිනට් මණ්ඩලයේ සංශෝධනය සිදු කෙරෙන්නේ ඒ ගමනට උත්තේජනයක් වශයෙන් යයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියනවා සුසිල් ප්‍රේම්ජාන් ඉවත් කිරීමෙන් පුරප්පාඩු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයට මන්ත්‍රීවරයෙකු පත්කිරීමද මෙදින සිදු කෙරෙනු ඇත මේ අතර වාර අවසාන කෙරෙනු පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වෙනිදා විවෘත කිරීමට නියමිතයි මෙතන කියන්නේ කැබිනට් සංශෝධනයේ 10 වෙනිදා කීපයක වෙනසක් සිදු වෙනවා ඒ අතර කෘෂිකර්ම ඇමතිකමේ වෙනසක් කියලා විශේෂයක් කොට සඳහන් කරලා තියෙනවා ඒ අනුව එස් එම් චන්ද්‍රසේන එතනට පත් වෙනු ඇතැයි ආරංචි මාර්ග කියනවා කියලා කියනවා ඒකට තවත් උත්තේජනයක් සපයනවා ඔහු කාබනික පෝර ව්‍යාපෘති කීපයක් සාර්ථකව ක්‍රියාත්මක කළා කියලා එතකොට ඇතැම් අය අසාර්ථකද ඇතැම් අය සාර්ථකද ඒවා අතර දෝලනයක්ද මේ වෙන්නේ එතකොට පහුගිය දවස්වල කෘෂිකර්ම අමාත්‍ය ධුරේ ඉත ආන්දෝලනාත්මකව කතාබහට ලක් වුණා කෘෂිකර්ම අමාත්‍යරයා කාරණා කීපයක් ඔස්සේ හැප්පෙන අවස්ථා දක්නට ලැබුණා ඉදිරියේදී කොතනට යයිද